අපි දේරණ අරුණෙන් ඔබත් සමඟ බොහෝ දේවල් කතා බහ කරන්නට රටට ආදරය කරන පරම්පරාවේ අවශ්‍යතා සියල්ලම සම්නිවේදන අවශ්‍යතා සියල්ලම ඉෂ්ට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් අද දිවි නිර්දා සංග්‍රහයේ සිරස්තලයකින් අපි මුලින්ම දේරණ අරුණට ප්‍රවේශ වෙන්නට කල්පනා කළා. නමුත් මේ සිරස්තලය ඒ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය නොවේ. අද සියලුම ප්‍රධාන පුවත්පත්වල ප්‍රධානම සිරස්තලය වෙන් වී තිබෙන්නේ ඇල්පිටියේ ජයග්‍රහණය ගැන කියන්නට. නමුත් අප දිවි නිර්දා සංග්‍රහයේ මේ සිරස්තලය ඔබ වෙත ගෙනාවේ ලංකාවේ දේශපාලනය කොයිතරම් දූෂිත ජාගර තත්වයකට පත් වී තිබෙනවාද යන්න ඔබට මනාව පසක් කරගන්නට හැකියාවක් ලැබෙන ප්‍රවෘත්තියක් නිසාවෙන් ඡන්දය වෙනුවෙන් රන් භාණ්ඩත් බේරා දෙති යනුවෙන් එහි දක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලඥයන් රැසක් මෙවර ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය දේශීය පාක්ෂිකයන්ගේ උකස් කර ඇති රන් භාණ්ඩ බේරාදීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බව තමයි දිවින පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් රත්තරන් බඩුවක් උගස් තියන්නේ ආර්ථික අපහසුතාවයක් නිසා. ඉතින් මේ බේරා දෙනවා නම් මහා පුණ්‍ය කර්මයක් බවට පත්වේවි. නමුත් මැතිවරණය ඉලක්ක කර ගනිමින් මේ වගේ දේවල් කරන්නේ ඇයි? ජනතාවගේ වටිනා කියන ඡන්දය මේ විදිහට ලන්සු තබමින් හැල්ලු කරන්නේ ඇයි කියලා තමයි විමසා සිටින්නට වෙන්නේ. ඉතින් ඒ වගේම මේ අපේක්ෂකයන් විවිධ දේවල් ලබා දෙමින් මේ අය තමන්ගේ කඳවුරු සඳහා නැඹුරු කරගන්නට උත්සාහ දරමින් සිටිනවා කියලා පුවත්පත කියනවා. ඉතින් රුපියල් දසදහසට අඩු මුදලකට උකස් කර ඇති සින්නවීමට යන රන් භාණ්ඩ බේරා දෙමින් ඔවුන් තම පාක්ෂිකයන් ජනාධිපතිවරණයේදී ඡන්දය දෙමීම සඳහා දිරිමත් කිරීමට පියවරගෙන තිබෙනවා. දැඩි ආර්ථික පීඩාවට පත්ව සිටින පහළම මධ්‍යම පන්තියේ තම ඡන්දදායකයන් විශාල පිරිසක් විවිධ අවශ්‍යතා සඳහා රන් භාණ්ඩ උකස් කර ඒවා බේරා ගැනීමට නොහැකිව සිටින බැවින් මේ මොහොතේ ඔවුන්ගේ එම රන් භාණ්ඩ බේරා ගැනීමට සහාය ලබා දුනහොත් ජනාධිපතිවරණයේදී පමණක් නොව ඉදිරි මහමැතිවරණයේදීද ඔවුන්ගේ ඡන්දය තම පක්ෂයට ලබා ගැනීම පහසු බව එම ප්‍රාදේශීය දේශපාලඥයන් විශ්වාස කරන බව තමයි අද දිවයින පුවත්පත මෙලෙසින් වාර්තා කර තිබෙන්නේ. ඉතින් මේ විදිහට ඒ පුද්ගලයන් උකස් කරන ලද රන් භාණ්ඩ බේරා දෙන්නට හැම පක්ෂයකින්ම වගේ අපේක්ෂකයන්ගේ සහායකයන් ඉදිරිපත් වෙද්දී ඒ වගේම අපේක්ෂකයන්ගේ විවිධ ආකාරයේ නියෝජිතයන් ඉදිරිපත් වෙද්දී උගසට තැබූ රට බේරා දෙන්නට ඉදිරිපත් වන්නේ කවුද කියා විමසා සිටින්නට වෙනවා. මේ වන විට මුළු රටම උගසට තබා අවසන් බවයි කියන්නට වෙන්නේ. අද මව්බිම් පුවත්පතේ සිරස්තලයකින් කියනවා ආර්ථික වර්ධනය 1.6%කින් බසී කියලා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව 1.6 දක්වා මන්දගාමී වී ඇතැයි මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා උපුටා දක්වමින් අද මව්බිම පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටිනවා. ඉතින් ආර්ථික වර්ධන වේගය දිගින් දිගටම මෙලෙස පල්ලම් බසමින් පවතිනවා. මේ වසරේ කියන්නේ 2019 පළමු කාර්තුවේදී ආර්ථික වර්ධනය 3.7% ලෙස පැවතුනත් එය අඛණ්ඩ පසුබෑමක් පෙන්වන බවයි පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකුව අධිපතිවරයා අනාවරණය කළේ. ඉතින් මහ බැංකු වාර්තානුව මෙරට ආර්ථිකයේ 100% ගණනින් අඩුවෙමින් පවතිනවා. 2015 වසරේ සිට අඛණ්ඩ පසුබෑමක් පෙන්වන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ. ඉතින් 2018 වසරේදී 3.2% ලෙස වාර්තා වුණා. මේ වන විට එය දිගින් දිගටම පල්ලම් බැහැලා 1.6 දක්වා පහතට බැස තිබෙන බව තමයි මහ බැංකුවේ අධිපතිවරයාගේ නිල ප්‍රකාශයෙන්ම මෙලෙස උපුටා දක්වමින් අද මව්බිම පුවත්පත වාර්තා කර සිටින. ඉතින් මේ අතර දේශීය පුවත්පතත් රටේ ආර්ථිකය පිළිබඳව කතා කරනවා. ආණ්ඩුවේ ආර්ථික ඉලක්ක මගහිටී කියලයි එහි දක්වා තිබෙන්නේ. මේ වසරේ රජය අපේක්ෂා කරන ආයෝජන හා ආර්ථික වර්ධන ඉලක්ක කිසිසේත්ම සාර්ථක නොවන බව ලෝක ප්‍රකට ආර්ථික ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන පීච් රේටිංස් ආයතනය ශ්‍රී ලංකාව ගැන නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වෙනවායි කියලා දේශීය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දක්වා තිබෙනවා. ඒ අනුව රට දිගින් දිගටම යම්කිසි අර්බුදකාරී තත්වයකට පත් වී තිබෙන බවත් ආණ්ඩුවේ ආර්ථික ඉලක්ක මග හිටින බවත් එම පුවත්පත කියනවා. ඉතින් පසුගිය කාලයේ රජයේ රටේ පොලී අනුපාතයේ වාර ගණනක් අඩු කළා. එහෙත් ආර්ථිකයේ විශ්වාසනීය භාවය අඩාල වීම නිසා පෞද්ගලිකාංශය අඩු පොලියට ණය ලබාගෙන ආයෝජන කිරීමෙන් අපේක්ෂා කළ නොහැකි බවයි පීච් රේටින් සඳහන් කරන්නේ. ඉතින් විශේෂයෙන්ම තැන්පතු හා ණය පොලියට උපරිම සීමා පැනවීමෙන් ආර්ථිකයේ ප්‍රබෝධයක් අපේක්ෂා නොකළ යුතුයයි එම වාර්තාව කියනවා. ආර්ථික හා දේශපාලන ස්ථාවරය ඇතිවන තුරුම මෙම තත්ත්වය පවතිනු ඇතැයි එහි සඳහන් වෙනවායි කියලා තමයි පීච් රේටින්ස් ආයතනය උපුටා දක්වමින් අද දේශීය පුවත්පතේ ප්‍රධාන පිටුවේ වාර්තාවක් ලෙස මෙලෙසින් ඉදිරිපත් කර සිටින්. ඉතින් මේ අතර අද දිවයින පුවත්පතත් කියනවා මේ
රජයේ වියදම් කපා හරින්නට මේ ඔස්සේ කටයුතු කරලා තියෙනවා කියලා. රජයේ වියදම් 10%ක් කපා හරි දරාගත නොහැකි දිලිඳුකම නිසා, ආර්ථික පසුබෑම නිසා මේ විදිහට වියදම් කපා හරින්නට සිදු වෙලා තිබෙනවා. ඉතින් කොහොම වුණත් පාස්කෝ ප්‍රහාරය නිසා ඇති වූ ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රජයේ ඉදිරි මාස දෙකට අදාළ රාජ්‍ය වියදම් වලින් 10%ක් කපා හැරීමට තීරණය කර තිබෙනවා කියලා පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ඔස්සේ මෙලෙස වාර්තා කර සිටිනවා. ඉතින් ඒ අනුව වාහන මිලදී ගැනීම ප්‍රමුඛතා නොවන ව්‍යාපෘතීන් මෙතෙක් ආරම්භ කර නොමැති ආයවැය යෝජනා, අත්‍යවශ්‍ය නොවන ගෘහභාණ්ඩ, කාර්යාලය උපකරණ මිලදී ගැනීම ආදිය ලබන වසර දක්වා කල් දමන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් HS සමරතුංග මහතා, සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන්, පළාත් සභා සංස්ථා දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා. පාස්කුරිදායල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය තුළ මේ වසරේ අපේක්ෂිත ඉලාක සපුරා ගැනීමට නොහැකි වීම නිසා සහ ණය ගැනීමේ සීමාවන් පිළිබඳව සලකා බලමින් මෙම පීවර ගනු ලබන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඉතින් ආණ්ඩුව මෙම වසරේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මේ වන විට 15%ක් අඩු කර තිබෙනවා. ඒ අනුව රජයේ 2019 වසර තුල කපාහාර ඇති මුළු රාජ්‍ය වියදම් ප්‍රමාණය 25%ක් කියලා කියා සිටිනවා. ඉතින් රාජ්‍ය වියදම් අනවශ්‍ය දේවල් තිබෙනවා නම්, ඒ වගේම නාස්තිකාර වියදම් තිබෙනවා නම් ඒවා කපාහැරලා හරි රටේ ආර්ථිකය සුවපත් කරන එක, මේ රෝගී භාවයෙන් මුදා නිරෝගී භාවයට පත් කරන එක ඒ බලධාරීන්ගේ නිලධාරීන්ගේ වගකීමක් බවට පත් වෙනවා. ඉතින් මේ අතර අපට තවත් අමතර වියදමක් දරන්නට වෙනවා. ඒ ජනාධිපතිවරණයේ සඳහා විය පැහැදම් කරන රුපියල් බිලියන ගණනක මුදල. ඉතින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නට නම් මහජන නියෝජිතයන් පත් කර ගැනීම සඳහා එවන් මුදලක් වැය කරන්නට සිදු වෙනවා. නමුත් 35%ක් පමණ වන අපේක්ෂකයන් ප්‍රමාණයක් නිසා මේ වියදම ඉහළ යමින් පවතින බව තමයි අපි පසුගිය සතියේදීත් ඔබ වෙත දැනුම් දෙනු ලැබුවේ. ඒ අනුව අද දේශීය පුවත්පත කියනවා ඡන්ද වියදම කෝටි 100කින් අගී කියලා. විශේෂයෙන්ම අපේක්ෂකයන් නිරපරාදේ ඉදිරිපත් වීම නිසා මේ ගණන 100 දක්වා වැඩි වී තිබෙනවා කෝටි වලින්ම. ඒ අනුව පුවත්පත කියන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක සංඛ්‍යාව ඉහළ යාම නිසා ජනාධිපති මැතිවරණය සඳහා අපේක්ෂා කළ ඡන්ද වියදම රුපියල් කෝටි 100කින් පමණ ඉහළ යා හැකි බව මැතිවරණ කොමිසමම සඳහන් කරනවායි කියලා. පසුගියදා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකදී මේ ගැන වැඩිදුරටත් කරුණු දැක්වූ දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය සඳහා රජය මුලින් ඇස්තමේන්තු කර තිබුණේ රුපියල් කෝටි 400ක් බවත්, දැන් තත්ත්වය අනුව එම වියදම රුපියල් කෝටි 500 ඉක්ම විය හැකි බවත්. ඉතින් අලුතෙන් ඡන්ද පෙට්ටි ආනයනය, අමතර සේවකයන් යෙදවීම, විකල්ප ඡන්ද මධ්‍යස්ථාන සංවිධානය, ඡන්ද ගණන් කිරීම ප්‍රමාද විය හැකි නිසා දරන්නට සිදුවන අතිරේක වියදම් ආදී එකතු කළ විට අපේක්ෂකයන් වැඩිවීමෙන් විශාල ලෙස වියදම් ඉහළ නැගෙන බව මහින්ද දේශප්‍රිය මහතා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවායි කියලා තමයි අද දේශීය පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඉතින් මේ ඉදිරිපත් වන අපේක්ෂකයන් ලොකු දේවල් ප්‍රකාශ කරන ඔවුන් කියනවා මේ ඉන්න ප්‍රධාන අපේක්ෂකයන් කිසිවෙක් පිළිබඳව විශ්වාසය තබන්නට නොහැකි නිසා තෙවන බලවේගයක් හෝ සිව්වන බලවේගයක් විදිහට තමන් ඉදිරිපත් වෙනවායි කියලා. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්නට, රටේ තව තව දේවල් නීති ආධිපත්‍ය වගේ දේවල් ස්ථාපිත කරන්නට ලොකු පොරොන්දු මේ අය දෙනවා. ඉතින් මේ අයගේ හෘද සාක්ෂියක් දන්වා කිසිසේත්ම ඔවුන්ට මේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණයේ අසලකටවත් මායිමකටවත් එන්නට හැකියාවක් නැහැ කියලා. නමුත් ඉතින් මිල මුදල් උපයා සපයා ගන්නට ඇතම් අපේක්ෂකයන් ඉදිරිපත් වුණු සයක් දකිනවා. සමහරු සල්ලි මිටි ගණන් එකතු කරගෙන තමන්ගේ ගෙදර ගොඩ ගහගෙන ගිණුම් වලට තැන්පත් කරගෙන විදේශීය රටට ආදරය කරන පුද්ගලයන්ගේ මුදල් ගෙන්වාගෙන අන්තිමේදී නාම යෝජනාවත් ඉදිරිපත් නොකරපු අවස්ථා අධ්‍යක්ෂකීම් අපිට මෙවර ලැබුණා. ඉතින් ඊට අමතරව සමහරු ප්‍රසිද්ධිය තකා තවත් සමහරුන් විදේශීය රටවල් වල විවිධ දේවල් කරගන්නට, පුරවැසිභාවය ලබා ගන්නට විවිධ කැපී පෙනෙන තත්ත්වයන් උදා කරගන්නට මේ තරගයට ඉදිරිපත් වෙනවා. අවසානයේදී ඔබයි මමයි තාමත් අපහසුවෙන් ගෙවෙන බදු මුදල් වලින් ඔවුන්ගේ මේ ආශාවන් තෘප්ත කරන්නට, එහෙම නැත්නම් ඔවුන්ගේ මේ සිහින පාරාදීසයේ සැරිසරන්නට අපට අතින් විය පැහැදම් කරන්නට වෙනසයක් තමයි දැක ගන්නට තිබෙන්නේ. ඉතින් මේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව, ඉතින් අපිට දැන් ඡන්ද පිළිබඳව කතා කරද්දී ආසන්නතම අත්දැකීම ලැබෙන්නේ පසුගිය සිකුරාදා LPTN. ඉතින් අද සියලුම සිංහල පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ වෙන් වී තිබෙන්නේ LPTN ජයග්‍රහණය පිළිබඳව වාර්තා කරන්නට පොහොට්ටුව ලැබූ. ඒ අනුව සතියක අරුණට මුලින්ම අවධානය යොමු කරමු. LPTN පොහොට්ටුවට වැඩි ඡන්ද 13259 ජයක් කියලායි එහි දක්වා තිබෙන්නේ. ඉතින් LPTN ප්‍රාදේශීය සභාව සඳහා පසුගිය සිකුරාදා පැවති ඡන්ද විමසීමේදී එම සභාවේ මැතිවරණ කොට්ටාස 17න්ම විශිෂ්ට ජයක් ලබා ගැනීමට පොදු ජන පෙරමුණට හැකි වුණා. එෙහිදී සභිකයන් 28 දෙනෙක් තෝරාපත් කර ගැනුණු අතර ඉන් 17 දෙනෙකු කොට්ටාස ක්‍රමයටද, ඉතිරි 11 දෙනා සමානුපාතික ක්‍රමයටද සහ ප්‍රසාද ක්‍රමයටද තෝරාගත්තයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් කොහොම හරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 23372ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද
දසදහස් 113ක් ලබා ගැනීමට සමත් වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273ක්ද ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2435ක්ද ලබා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සභික දුර 17ක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයට සමානුපාතික ක්‍රමයේ යටතේ සභිකයන් 7ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභිකයන් 3ක් හා ජනතා විමුක්ති පෙරමුණට සභිකයන් 2ක් ලෙස බෙදී ගිය බව තමයි මේ සභික සංඛ්‍යාව පිළිබඳව දක්වමින් අද සත්‍යාගාරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් මෙහිදී කැපිපෙනෙන ලක්ෂණ කිහිපයක් තිබුණා. ඇතැම් ස්ථානවලදී එක්සත් ජාතික පක්ෂය තෙවන ස්ථානයට පත් වෙලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙවන ස්ථානයට පත් වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය කියලා කිව්වොත් තමයි හරියටම හරි එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඉතින් ඊට අමතරව තෙවන බලවේගයේ විදිහට පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ එල්පීටීඒදී සිවවන ස්ථානයට පත් වුණු සයක් තමයි දැක ගන්නට ලැබෙන. ඉතින් සතියක අරුණ අද වාර්තා කරන මේ සිරස්තලයේම තමයි සියලුම ජාතික පුවත්පත් වාර්තා කරන්නේ. ඒ අනුව දේශීය පුවත්පත කියනවා එල්පීටීඑන් පොහොට්ටුවට විශිෂ්ට ජයක්. එල්පීටීඑ ප්‍රාදේශීය සභාවේ මැතිවරණ ප්‍රතිඵල උපුටා දක්වමින් දේශීය ඉහළින්ම ඒ තොරතුර වාර්තා කරනවා. ඉරිදා ලංකාදීපයත් ලොකු අකුරෙන් අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ එල්පීටීඑ ජය පොහොට්ටුවට කොට්ටාස 17ම දිනයි. සභික දුර පොහොට්ටුවට 17යි, එක්සත් ජාතික පක්ෂයට 7යි, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 3යි, ජනතා විමුක්ති පෙරමුණට 2යි කියලා ඉරිදා ලංකාදීපයත් ඒ ආකාරයෙන්ම වාර්තා කරනවා. ඒ වගේම මෞබිම් පුවත්පත ඉතාමත් දැවැන්ත ලේඅවුට් එකක් සහිතව මේ තොරතුරාද කියන්නේ මේ විදිහට ශ්‍රීල් එල්පීටීඑම පොහොට්ටුවට පොහොට්ටුව ශ්‍රීලනිප ප්‍රතිශතය 69යි, කොට්ටාස 17ම දිනුම් කියලා ඒ අනුව දක්වා තිබෙනවා. ආසන බෙදී ගොස් තිබෙන අන්දමත් වාර්තා කරමින් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙපළගේ ඉතාමත් දැවැන්ත සේයාරූ දෙකක් සහිතව මෞබිම ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා. ඉතින් දිවයිනත් අද ප්‍රධාන සිරස්තලය ලෙස එය වාර්තා කරත් යම්කිසි වෙනසක් තිබෙනවා. සංවාදයක් ගොඩනැගිය යුතු මාතෘකාවක් කට ඉඟිපාල කරමින් තමයි දිවයින ඉරිදා සංග්‍රහය ප්‍රධාන සිරස්තලය වාර්තා කරන්නේ. ඒ අනුව එල්පීටීඑ ප්‍රාදේශීය සභා පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 70යි කියලා කියනවා. ඒ අනුව පොහොට්ටුව පමණක් නොවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කාසු මේ 70%ක වාර්තා ගත ප්‍රතිශතය වාර්තා කරයි කියලා තමයි අද දිවයින පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නිල වශයෙන්ම මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එහෙම නැත්නම් පොහොට්ටුවට ලැබී තිබෙනවා. ඉතින් ඒ ඔස්සේ එකතු කරාම 70%ක ප්‍රතිශතයක් එල්පීටීඑ ලබාගෙන තිබෙනවායි කියලා තමයි දිවයින ඉරිදා සංග්‍රහය කියන්නේ. ඉතින් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කාරකාදීන් ඉතාමත් ඍජුවම අපි කියන්නේ දියඹට බැහැලා තියෙනවා. දැන් පොහොට්ටුවේ ජයග්‍රහණයට ඇත්තටම පොහොට්ටුවේ නෙවෙයි ඔවුන් කියන ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට. නමුත් සියලුම මන්ත්‍රීවරුන් එයට එකඟද කියන ගැටලුව අපට මතුවන්නේ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දුටුවාම. එහි දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක 70ක් වමේ පිරිසක් සජිත්ට කියලා. ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනාධිපතිවරණයට තරඟ කරන සජිත් ප්‍රේමදාස මහතාගේ සහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 70කට අධික පිරිසක් සහ වාමාංශික පක්ෂ රැසකින් සමන්විත එක්සත් වාමාංශික පෙරමුණේ බහුතරයක් තම සහාය ලබා දීමට තීරණය කර ඇති බව සිළුමිණට වාර්තා වෙනවා. පොදු ජන පෙරමුණ හා එක්වීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීවී යාමේ අවධානයකට ලක්ව ඇති බැවින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 70කට අධික පිරිසක් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානය හරහා කියලා වැඩිදුරටත් අද සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නට නායකයෙක් ඉන්නවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දෙන්නට ප්‍රකට චරිතයක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලත් අද සිළුමිණ පුවත්පත කියනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්න සූදානම් කියලා කුමාර වෙල්ගම් මහතා කරන ප්‍රකාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය නම් ඒ ලබා දීමට ඔහු සූදානම් කියලයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. ඉතින් ඒ එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් යලිත් එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දීම සඳහා කටයුතු කරමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිනියගේ මෙහෙයවීමෙන් යුතුව ඒ පිළිබඳව අද සිරස්තල වාර්තා කරන පුවත්පත් අපි විරාමයකින් ඉක්බිතිව ඒ සිරස්තල වෙත ගෙනෙන්නම්. දෙරණ අරුණ Sri Lanka's breakfast show. සුෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි ඔක්කොම කන්න ඕනේ අම්මා බයි අම්මා අපි ෂෙයා කරගමුද
කවුද කන්නේ අච්චාරු? මටත් දෙනවද? මම හෝම්වර්ක් වලට උදව් කරන්න. ඔයාලා දෙන දෙයට වඩා පොඩ්ඩු කන්නාස එයාලට ආසදේ. හඳුන්වා දෙන සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 1-2-3. දත්කුරවලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපලක්, නැවුම් බවින් පිරිමුවක්. ෂෝක් අච්චාරු එක අම්මා. අච්චාරු? සිග්නල් 1-2-3. දත්වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්. මම්ස් කිචන් එකට ආරාධනා. මොනවද හදන්නේ? ඔය ආසම රෙස්ටුරන්ට් රස්ටන් බිරියානි. ඒක චැලෙන්ජ් එකක්. පුළුවන්ද? ඔව්. ඔන්දින්නම් රෙස්ටුරන්ට් වාගේ හැබැයි රස ඊටත් වඩා රසයි. કૃતિમ පාට કૃતિમ රසකාරකත් නැහැනේ. નો શેફ સ્પેશિયલ બિરયાની મિક્સ. નેઉમ કુલબડુ પદમટ મુસલી યતિ નિસા. ગેદર હદન બિરયાની રેસ્ટોરન્ટ એકે વાગેમ રસයි. ટાઉન નિકે થિયન અલુત્મ રેસ્ટોરન્ટ એક મમ્સ કિચન. મે વેનસનમ ઓબટ વેદગત. સામાન્ય વેસિકલી પવિત્રકારક સ્વભાવિકવ વિયોજને નોવે. પરિસુદુ ક્રીમેન પસુવ વલ તુલ એક્રેસવે. હિતકર શુદ્ર જીવી ક્રિયાકારિત્વેદ મર્ધનેવે. ස්වභාවිකව දිරාපත්වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතුවේ. බයෝක්ලීන් පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත්වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවේ. උතුරා යෑම වලක්වයි. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වලක්වාලයි. සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රේදි සෝදන ධීරය. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදිම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දේවාලේපණය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. Dialog per day home broadband router එක. දැන් GB 1 රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. ආ, නයනක්ේ? නංගි, ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් අරන් ඉන්නවා. දැන් බලන්න නංගි, අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට උදේටයි හවසටයි රුපියල් 5යි. මාරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. සෝරි බරක් වුණා. වීසා ඉන්ටර්වියු තිබ්බද? බැංක එකටත් යන්න වුණා. හොලිඩේ එකක්ද? දුව ඕස්ට්‍රේලියාව යනවනේ ඉගෙන ගන්න. බැංක් ලෝන් එකකුත් දානවා ඒකට. සිරි ආයේ මොකටද රට යවන්නේ ළමයින්ද? ඔස්ට්‍රේලියානු ගවර්න්මන්ට් යුනිවර්සිටිස් මේක තියෙද්දි. ඉදත් කොවන් ඔස්ට්‍රේලියානු රජයේ විශ්වවිද්‍යාලයේ මෙරට සම්ප්‍රාප්තියත් සමග දරුවන්ගේ උසස් අධ්‍යාපනය නිපුණතාවයකින් සහ නවීනතාවයකින් යුක්තව දැන් සුරක්ෂිතයි. හරිත තේසාරයෙන් අනුන හඳුන්වා දෙන සේරී ග්‍රීන් ටී ඇන්ටි රින්කල් ෆේස් වොෂ්. සම අභ්‍යන්තරයේ මෙන්ම සම මතු පිටද සක්‍රීයව ක්‍රියා කර සමට හිතකර pH අගය තහවුරු කරමින් සමේ තෙතමනය රැකදෙන අතර එහි අඩංගු ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් සම රැලි වැටීම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි. සේරී ග්‍රීන් ටී ෆේස් වොෂ් ඔබ තවත් ලස්සන කරයි. දැන් SLS සාතිකයේ සමගින් රීමාස්ටර්ලා සෙට් යෝගට්. Be healthy, be active. මේ ඉන්නේ මගේ තංග මල්ලියා. යගේ වැඩේම දවස් 30 මෙහෙම දුවන එක. දරුවන කරන්න තැඟට ශක්තියක් ඕනි. ඒකට කිරි විතරක් දීලා මදි. කිරිත් එක්ක ඝන ආහාරයකට තැඟට වැටෙන්න ඕනි. ප්‍රෝටීන් සහ තන්තුලින් අනුන කෙලොක්ස් චොකෝස් බඳුනකින් දරුවාට උපරිම ශක්තිය. චූටි දුව. මෙයාගේ තංග වැඩවල නම් ඉවරක් නැහැ. අනේ මෙහෙමත් තංග මල්ලක්. කෙලොක්ස් චොකෝස් කිරිවලටම හරියන පෝෂණීය මිතුරා. දෙරණ අරුණ ශ්‍රී ලංකස් බ්‍රෙක්ෆස්ට් ෂෝ.
අපි විරාමයට පෙරාතුව ඔබට සඳහන් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට සහාය දීමට මේ දිනවල සූදානමක් පවතිනවායි කියලා සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් ඔබට අද දක්වමින් ඉතින් අද Sunday morning පුවත්පතේ ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කරන්නේ SLF peers suggest to sign MOU යනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර MOU එකක් එහෙම නැත්නම් අවබෝධතා ගිවිසුමක් සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතයි කියලා. ඉතින් එහි දක්වන විදිහට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මැදිහත් වීමෙන් යම්කිසි මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් දයසිරි ජයසේකර මහතා එයට දක්වූ ප්‍රතිචාරය පිළිබඳවත් අද Sunday morning පුවත්පත අවධානය යොමු කරනවා. දයසිරි රෙස්පොන්ස් ටු CBK චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට දක්වූ ප්‍රතිචාරය. ඉතින් එහිදී දයසිරි ජයසේකර මහතා තරමක් තදින් ප්‍රතිචාර දක්වා සිටියයි කියලත් Sunday morning පුවත්පත කියා සිටිනවා. ඉතින් ඉදිරියේදී අපට අහන්නට දකින්නට ලැබේවි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ විට පස් දිනක් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වනවා කියන ප්‍රවෘත්තිය. ඉතින් සතියාග අරුණාද කියන්නේ ලන්සුව කෝටි 25ට නගී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පහක් සජිත්ට සහාය දෙන්න සූදානම් කියලා. එයනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීම සඳහා එකතු වීමට සූදානමින් සිටිනවායි කියලා තමයි සතියාග අරුණ පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඉතින් ඒ එකතු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගන්නට එහෙම නැත්නම් රට ජාතිය බේරා ගන්නට වෙනත් කටයුත්තකට නෙවෙයි ලන්සුව කෝටි 25ට නැග්ග නිසා කියලයි පුවත්පත කියා සිටින්නේ. ඉතින් මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හිතවත්කමක් දක්වන මෙම මන්ත්‍රීවරුන් සජිත් පාර්ශවයේ ප්‍රධාන පෙළේ ඇමතිවරුන් දෙදෙනෙකු සමග සාකච්ඡා පවත්වලා තිබෙනවා. බතරමුල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදී මෙම සාකච්ඡා පවත්වා ඇති අතර එම මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 25කට අධික මුදලක් සහ කැබිනට් ඇමති දුර ලබා දීමට පොරොන්දු ඇතැයිද වාර්තා වෙනමයි කියලයි අරුණ පුවත්පත කියන්නේ. ඉතින් කෝටි 25 ඒවා පහක් අඩුම ගානේ ගත්තොත් කෝටි 100යි කෝටි 125ක් බවට පත් වෙනවා. ඉතින් කෝටි 125ක් මේ වගේ කටයුත්තකට වියදම් කරන්නට මේ තරම් සල්ලි කොහෙන්ද කියලා විමසා බලද්දි සල්ලි වල එහෙම හිඟපාඩුවක් මදිපාඩුවක් නැහැ. විදේශීය රටවල් ලංකාව අස්ථාවර කරන්නට අත දිගහැරලා වියදම් කරා. පසුගිය සියලුම මැතිවරණවලදී මේ පුංචි දේශය අක්‍රමිකතාවලින් හෙබි රටක් වියවුල් සහගත දේශපාලන ස්ථාවරයක් නැති රටක් බවට පත් කරන්නට ඔවුන් විය පැහැදම් කරා. ඔවුන්ගේ විවිධ යටිකුට්ටු අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්නට ඉතින් අද දිවින පුවත්පතේ තෙවන පිටුවේ දැවැන්ත ලිපියක් පළ වී තිබෙනවා. මේ සම්පූර්ණ ලිපියම ඔබට ඉදිරිපත් කරන්නට අපට අවකාශයක් නැහැ, වෙලාව නැහැ, ඉඩකඩ නැහැ. කොහොම වුණත් මෙරට NGO වලට රුපියල් බිලියන 36ක් ලැබුණේ රට වෙනසීමටද කියලයි මේ ලියුම්කරුවා විමසා සිටින්නේ. ඉතින් මේ ලිපියේ සඳහන් වන විදිහට මේ වන විට රුපියල් බිලියන 36ක් මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන වලට බැර වී තිබෙනවා. ඒ මුදල් වියදම් කරන්නේ මොනවාටද කියලා අවධානයෙන් සිටිය යුතුයි කියලායි කියන්නේ. ඉතින් විශේෂයෙන්ම රට අස්ථාවර කරන්නට, රටේ බෙදුම්වාදය යලිත් හිසෝසවන්නට, ත්‍රස්තවාදය අන්තවාදය යලිත් ක්‍රියාත්මක කරන්නට මේ රුපියල් බිලියන 36 විය පැහැදම්වන්නට ඉඩකඩ තිබෙන බව තමයි මේ ලිපියෙන් වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ. ඉතින් ඒ වගේම දිවින පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් කියනවා NGO ප්‍රධානීන් 15ක් ජනාධිපතිවරණ සටනට අතපොවති කියලා. ඉතින් මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් 15 දෙනෙකු සහ එම සංවිධානවල ක්‍රියාකාරීන් 125 දෙනෙකු ජාතික ආරක්ෂාව සම්බන්ධව සහ ජනාධිපතිවරණ කටයුතුවලට ඍජුවම දායක වී ඇතැයි අනාවරණය වී තිබෙනවායි කියලා තමයි දිවයින ප්‍රධාන සිරස්තලයකින් අද අනාවරණය කර සිටින්නේ. ඉතින් මොවුන් ඇමරිකාව, ස්විස්තරලන්තය, කැනඩාව, නෝර්වේ, ප්‍රංශය, ජර්මනිය යන රටවල් අරමුදල් සපයන බව වැඩිදුරටත් හෙළි වී තිබෙනවා. මෙම රාජ්‍ය නොවන සංවිධානවලට ලැබී ඇති විදේශ අරමුදල් ප්‍රමාණය රජයට හෙළි කර නැහැයි කියලා අද දිවින පුවත්පත වැඩිදුරටත් මෙලෙසින් වාර්තා කර සිටිනවා. ඉතින් මේ විදිහට විදේශීය මුදල් රට තුළට දිගින් දිගටම ගලා එමින් පවතින බව පෙනෙනවා. රට අස්ථාවර කරන්නට, රට දේශපාලනික වශයෙන් අවුල් වියවුල් තිබෙන තත්ත්වයක් බවට පත් කරන්නට. ඉතින් අපි එතනින් යන්නට සූදානම් අතිපූජ්‍ය වෙඬුරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව දැක්වූ මේ අදහසට. අද මේ දානයකට ලොවී ආවි අනුනායක හාමුදුරුවෝ, ලේකම් හාමුදුරුවෝ, පළාත් නායක හාමුදුරුවෝ වශයෙන් කවදාකවත් දේශපාලන වේදිකාවට නොනැගින හාමුදුරුවෝ මේ පැමිණීම ඇත්ත වශයෙන්ම අපේ අපේක්ෂකතුමන්ගේ ජයග්‍රහණය තුළින් මේ රටට සබහා දාමට හිතවත්ව පරිසරයක් ගොඩනැගී මිනිසුන්ට අභියෝගයක් නැතුව අටකොටු පිළිලා මේ රට නැවතත්
ඒ එදා අනුරාධපුර පොළොන්නරු යුගයේ තිබුණු සෞභාග්‍ය ලැබිලා අපට යහපත් හිතක් සුචරිතවත් රටක් ලැබේ කියන ප්‍රාර්ථනාව ඒ ඉසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් 309කට අධික මහා සංඝරත්නය ජයපිරිතෙන් සෙත් පතනවා. මෙච්චර කාලයකට අවුරුදු 30ක් විතර වෙනවා පැවිදිලා මෙතෙක් කාලයකට ඡන්දයක්වත් දීලා නැහැ. නමුත් මේ අවස්ථාවේ අපි අරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලාට පවමම නියම කරනවා මේ පාර අනිවාර්යයෙන්ම දෙන්නට මාත් දෙනවා කියලා. මොකද මේක හරිය තීරණ මේ පාර කුඩාවත් වරදක් කරන්න අපට බෑ. මේ වෙලාවේ වරද්දා ගත්තොත් එහෙම ආය ගොඩ එන්න කාර අවස්ථාවක් ඇත්තෙම නැහැ. ඉතින් රට ජාතිය ආගම පිළිබඳව කතා කරන එක ජාතිවාදයක්වත් ආගම්වාදයක් නොවේ. මේ රට සුරක්ෂිත වෙන්නට නම් විශේෂයෙන්ම බුදුදහමේ සුරක්ෂිතභාවය අත්‍යවශ්‍යයි කියලා වෙන කවුරුවත් නෙවෙයි මහානායක ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම නෙවෙයි සඳහන් කරන ලද්දේ. කතෝලික ජනතාවගේ නායකයා වන පූජනීය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්. ඉතින් කොහොම වුණත් එහෙම ප්‍රකාශ සිද්ධ වෙන රටකත් අද සිළුමිණ පුවත්පතේ 16 වන පිටුව වාර්තා කරනවා. ආගමික වැද්දන්ගේ ඩෝසර් ඇවිත් ගුරුකන්දේ කරන ජාතික උරුම සංහාරය කියලා. ඉතින් පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයාත් නොසතුට පළ කරද්දී ගණදෙවි රූපය පන්සලට ගෙනත් තිබෙන්නේ හිටපු ලොකු හාමුදුරුවෝ කියලා වාර්තා කරනවා. ඉතින් හාමුදුරුවෝ එහෙම වෙන ආගම්වලට වෛර කරන්නේ නැහැ. ගණදෙවියොත් අපේ දෙවි කෙනෙක් විදිහට අපි සලකනවා. ඉතින් ඒ නිසා තමයි එතුමන්ගේ පිළිමයක් ගෙනෙන්නට ලොකු හාමුදුරුවෝ කටයුතු කරේ. ඉතින් කොහොම හරි ලොකු හාමුදුරුවන් අපවත් වුණු නිසා ගුරුකන්දේ හිමිකම ගැන අධිකරණයේ ඇසෙමින් තිබුණු සියලු නඩු අවලංගු කරලා තිබුණා. ගුරුකන්ද ඩෝසර් කරන්නේ ඒ අවසරයෙන්. ඉතින් විහාරස්ථාන ඉඩම ඩෝසර් කර තිබෙන ආකාරයත් අද වාර්තා කරලා තිබෙනවා. ඉතින් මේ වගේ ගුරුකන්ද විහාරස්ථානයේ විතරක් නෙමෙයි මුළු රටේම බෞද්ධ ආගම බෞද්ධ සංස්කෘතිය ඩෝසර් කරන්නට උත්සාහ දරමින් සිටින පිරිසක් විශේෂයෙන්ම මේ රණවිරු ගායන් පිළිබඳව කතාබහ කරන ඊට පස්සේ ස්වාමින් වහන්සේලාට මේ බෞද්ධ සංස්කෘතියට අපහාස කරන උපහාස කරන විවිධ පුද්ගලයන් අපට දැක ගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් මේ පුරාවිද්‍යා කටයුතු භාරව ඉන්නේ සංස්කෘතික කටයුතු භාරව ඉන්නේ සජිත් ප්‍රේමදාස ගරු ඇමතිතුමා. ඉතින් එතුමාගේ අවධානය මේ සඳහා යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා කොයිතරම් ඡන්දයක් ළඟට ඇවිත් තිබුණත්. ඉතින් මේ කතා කරන්නේ ඇමතිතුමා නෙවෙයි මේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා. ඔක්කොටම වැඩිය වටිනවා පොදු ජනතාවට සතුටුදායක ජන ජීවිතයක් උදා කරලිය. මම බලාපොරොත්තු වෙනවා හැම පවුලක්ම හවුල් කරගෙන හැම පුරවැසියෙක්ම සම්බන්ධ කරගෙන මේ රටේ ඉමහත් රාජ්‍ය සේවාව යොදවාගෙන රටේ ජනාධිපතිවරයා හැටියට පවුලක් පවුලක් පාසා ආර්ථික ප්‍රගතිය සමාජීය ප්‍රගතිය ඒ ඔක්කොටම වැඩිය ඔබලා සතුටුදායක ජීවිතයක් ගත කරනවද නැද්ද කියන එක හොයලා බලලා ප්‍රශ්න ගැටළු තිබේ නම් ශක්තිමත් ජව සම්පන්න ක්ෂණික විසඳුම් ලබා දීලා මම මගේ මාතෘභූමියේ ඔබලව රැකගන්නවා ආරක්ෂා කරනවායි කියන එක මම ඔබලට කියන්නට කැමතියි. කිසිම දවසක කිසිම වෙලාවක ජනතාවට පීඩනකාරී තීන්දු තීරණ මගේ රජය ගන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජනතාවගේ කකුල් දෙක ළඟට එන්න පුළුවන් පුද්ගලයා තමයි මේ රටේ අනාගතය බාර ගන්නට ඕන. මම ඔබලට වගකීමෙන් කියනවා සජිත් ප්‍රේමදාසට ඒ මහා ජනතාව වගකීම සහ යුතුයකම ඉෂ්ට කරන්නට මට හැකියාව තිබෙනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපේ රටේ දේශපාලඥයන් මිත්‍යාවට කොයිතරම් නැඹුරු වෙලා තිබෙනවද, විද්‍යාව ගැන කතා කර කර මිත්‍යාවට කොයිතරම් ආලය ප්‍රේමය දක්වනවද කියලා අපි තොරතුරු සහිතව ඔබට කරුණු ඉදිරිපත් කරන්න මේ විරාමෙන් පසු. විශේෂම වතු කරේ නැගෙනහිර සහ මුස්ලිම් ජන ප්‍රජාව ඇතුළේ වෙනදාට වඩා නැති අලුත් දේශපාලන සංවාදයක් මතු වෙලා තිබෙනවා. අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් නැති රටක කොහොමද රටක් සම්වර්ධනය වෙන්නේ? ඒ වගේම මේ කටකතාවක් වතුරවනවා ජනාධිපතිට කිසිම බලයක් නැහැ. අර 74 කලින් හිටපු විලියම් ගොපොල්ලෝ මහත්තයාගේ වගේ නාමික ජනාධිපති ධූරයක් තියෙන්නේ කියලා. ඒක ඇත්තක් නෙවෙයි. Then Chinflakes Senator, Hadun Vadhan Prima Kottami Hot and Spicy Chili Blast Ball Noodles. The fun in a bowl. Then Divina Pura. Mom's Kitchen එකට ආරාධනා. මොනවද හදන්නේ? ඔය ආසම restaurant රස්ටම් බිරියානි. ඒක challenge එකක්. පුළුවන්ද? ඔව්.
සුවඳින්නම් රෙස්ටරන්ට් වාගේ හැබැයි රස ඊටත් වඩා රසයි කෘතිම පාට කෘතිම රසකාරකත් නැහැනේ නෝ ෂෙෆ් ස්පෙෂල් බිරියානි මික්ස් නැවුම් කුළුබඩු පදමට මුසුලී ඇති නිසා ගෙදර හදන බිරියානි රෙස්ටරන්ට් එකේ වගේම රසයි ටවුන් එකේ තියෙන අලුත්ම රෙස්ටරන්ට් එක මම්ස් කිචන් මෙහිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන දියරය මේන් කැරක්ටර් එකට මෙයාවමනේ ගන්නෙ පේනවනේ නැනතර අක්කි නැනතර නංගි ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනේ රහසක් හා දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕන කෙනෙක් දිදුලනවා බබලනවා රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා සුභා දාමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේද සැමදා දිදුලන සමකට රුවේද සැමදා දිදුලන සමකට Kills අපි නෑම් වෙන්නේ ඔබ නිසායි මේ විශේෂ වට්ටම් ඔබ වෙනුවෙන්මයි 140ක වට්ටමක් සමග කර්ත කොළඹන් අඹ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 15යි 125ක වට්ටමක් සමග බණ්ඩක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි Kills Kills අපි නෑම් වෙන්නේ ඔබ නිසාමයි බුද්ධිමත් ඇගේ තීරණය ප්‍රීමාස්ටර්ලා අපි හැමෝම කැමති නයනකි නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් අරන් ආවා. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5. මාරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. මේ වෙනස නම් ඔබට වැදගත්. සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වල තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වේ. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. බයෝක්ලීන් පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. උතුරා යෑම වලක්වයි. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. මොකක් හරි ඔයාව නවත්තන්න හැදුවොත් නවතින්නේ නැතුව ඉස්සරහට යන ශක්තිය හැම තේම තියෙන්නේ මෙන්න මෙතන. කිරි ප්‍රෝටීන් සංයෝගයේ සහිත Lifebuoy ෂැම්පු දෙන ශක්තිමත් කෙස් කලඹත් අම්මගේ මග පෙන්වීමත් දුවව ශක්තිමත් කරනවා. Lifebuoy ෂැම්පු ශක්තිමත් වේ ඉදිරියට. Lifebuoy ෂැම්පු ලොකු බෝතලෙන් වැඩි ඉතිරියක්. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට උනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපණය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. මේ ඉන්නේ මගේ තංග මල්ලියා. යගේ වැඩේම දවස් 30 මෙහෙම දුවන එක. දඟ වැඩ කරන්න තැඟට ශක්තියක් ඕනේ. ඒකට කිරි විතරක් දීලා මදි. කිරිත් එක්ක ඝන ආහාරයකට තැඟට වැටෙන්නම ඕනේ. ප්‍රෝටීන් සහ තන්තුලින් අනුන කෙලොක්ස් චොකෝස් බඳුනකින් දරුවාට උපරිම ශක්තිය. චූටි දුව. මෙයාගේ දඟ වැඩවල නම් ඉවරයක් නෑ. අනේ මෙහෙම දඟ මල්ලක්. කෙලොක්ස් චොකෝස් කිරිවලටම හරියන පෝෂණීය මිතුර. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන දියරය දෙරණ අරුණ ශ්‍රී ලංකස් බ්‍රෙක්ෆස්ට් ෂෝ අද සත්‍යගාරුණ හරිම අපූර්ව මේ සිරස්තලයක් වාර්තා කරනවා ඡන්ද ලකුණු 10ක්ම සත්ව රූප කියලායි දක්වලා තියෙන්නේ. ඉතින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 35 දෙනාට ලබා දී ඇති ලකුණු වලින් වැඩි ප්‍රමාණයක් සතුන්ගේ සලකුණු බව වාර්තා වෙනවා. මේ විදිහට ලබා දුන් 16කගේ ලකුණු වන්නේ රයිනෝසිරස්, මුවා, හංසයා, මාළුවා, ඔටුවා, කැංගරු, බකමූණා, ලේනා, සුනකයා, රාජාලියා යන ඒවා කියලා තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. අලියා නැහැ, අලියා හිටියනම් 11ක් බවට පත් වෙනවායි කියලා අද කියන්නට වෙනවා. කොහොම හරි අලියා වෙනුවට හංසයා ස්ථානගත වෙලා තියෙනවා.
අපි එතනින් යමු මෞබිම් පුවත්පතේ සිරස්තලයකට අනුර මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකි කියලා ඒ දක්වා තිබෙනවා. ඉතින් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර් දිසානායක මහතා සිකුරාදා මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදක තිබෙන බව එම සිරස්තලයෙන් කියවෙනවා. ඉතින් නිර්රාගමික මතවාද තිබෙන අය රටේ ඉන්නට පුළුවන්, ඊට පස්සේ බෞද්ධ විරෝධීන් ඉන්නට පුළුවන්, ඔයගේ කවුරු හිටියත් ඉතින් මහනායක හිමිවරුන් බැහැදකින්නටම ඕනේ, එහෙම නැත්නම් ලංකාවේ දේශපාලනයෙන් යන්නට ඕනේ කියලා තමයි අපි ජනතා විමුක්ති පෙරමුණට නෙවෙයි කියන්නේ. මේ නිර්රාගමික මත කවුරු හරි ඉන්නවනම් මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා කියන කවුරු හරි ඉන්නවනම් ඒ අය ඒ දේවල් ඔළුවේ තියාගෙන තමයි දේශපාලනය කරන්නට ඕනේ. කොමාර අනුර කුමාර දිසානායක මහතා උතුරේ දේශපාලනය සහ සෙසු කරුණු කාරණා පිළිබඳව දැක්වූ අදහසක් මේ. විශේෂයෙන්ම 2015 පැවති පාලනය බිඳවැට්ටීම සඳහා උතුරේ ජනතාවගේ විශාල උනන්දුවක් සහ දායකත්වයක් තිබුණා. හැබැයි උනන්දුව සහ දායකත්වයේ මත ගොඩනැගු ඒගොල්ලගේ මූලික ප්‍රශ්න දෙකක් තිබුණා. ඒ නිසා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ආණ්ඩුව සමත් වී තිබෙනවා. ඒ නිසා උතුරේ දේශපාලන නායකයන් පොඩි අරමුදයකින් ඉන්නවා නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා. උතුරේ පක්ෂ උතුරේ මිනිසුන්ට මොකද්ද කියන්නේ? අලුත් දෙයක් කියන්න නෑ. ඒ නිසා වෙනදා උතුරේ හැසිරිච්ච ආකාරයට නෙවෙයි මේ සැරේ හැසිරෙන කියලා අපි හිතන්නේ. චුටි වෙනසක් තියෙනවා. ඊළඟට මුස්ලිම් ජනපජාව 21 වෙනිදා ප්‍රහාරයෙන් විශාල සමාජ භීතියක් නිර්මාණය වුණා, අනාරක්ෂිතතාවයක් නිර්මාණය වුණා, ජීවිත 350ක් විතර විනාශයට පත් වුණා නේද? හැබැයි කීත වාචකයේ විශාල ප්‍රමාණයක් අපි එකේ සේතිබියදී හැබැයි විශාල භීතියකට සාඩත්තේටම ලක් වුණා. කවුද? මුස්ලිම් සමාජය. ඒතන සමාජය ඇතුළෙත් මේ පක්ෂ ඒගොල්ලන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න බැරි වුණාය කියන විවාදයක් සංවාදයක් තියෙනවා. උතුරේ විශේෂම වතුකරේ ඇගෙනහිර සහ මුස්ලිම් ජනපජාව ඇතුළෙත් වෙනදාට වඩා නැති අලුත් දේශපාලන සංවාදයක් මතුවෙලා තිබෙනවා. අපි දේශපාලනයෙන් තරමක් ඈත් වෙලා රටේ තොටේ අපිට එදිනදා බලපාන ඍජු කරුණු කාරණා කිහිපයකට අවධානය යොමු කරමු. විශේෂයෙන්ම අපි රෝගාබාධයක් වැළඳුනහම අපේ ජීවිත කඩා වැටෙනවා. අපිට ජීවිතයට මුහුණ දෙන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය උපයාස අපයා ගන්නට හරිම අමාරුයි. නමුත් අද සත්‍යාගාරුණ 13 වන පිටුවේ දක්වලා තියෙනවා හරිම සුන්දර කතා වස්තුවක්. වකුගඩු දෙකම නෑ ඒ ජීවිතය සුන්දරයි කියලා එහි දක්වා තිබෙන. ඉතින් දහසකට අධික ප්‍රමාණයක් රුධිරය කාන්දු පෙරණයක් මගින් පෙරීමකට ලක් වුණු ඉන්දුක ප්‍රනාන්දු කියන තරුණයාගේ කතාව තමයි මේ තිබෙන්නේ. ඉතින් වකුගඩු දෙකම නෑ මේ වන විට දහසකට අධික වාර ගණනක් රුධිර පෙරීම කටයුතු සිද්ධ කරලා තියෙනවායි කියලා වාර්තා වෙනවා මේ තරුණයාගේ. හැබැයි ඔහු ජීවිතය දිහා බලන්නේ සුන්දර විදිහට. ඔහු යහන්ගල කන්ද තරණය කරනවා, සත්කමෙන් පස්සේ ශ්‍රීපාද වන්දනාවේ යනවා, විවිධ ස්ථානවලට ගිහිල්ලා රටේ තොටේ සොඳුරු තැන් නිරීක්ෂණය කරනවා. ඉතින් දැනට ලංකාවෙන් හමුවන වැඩිම වාර ගණනක් රුධිර කාන්දු පෙරණයක් කළ ප්‍රථම පුද්ගලයා වන්නේ ඉන්දුක ප්‍රනාන්දු. ඉතින් ඔහුට පුවත්පත කරන ප්‍රාර්ථනෙම අපිත් ප්‍රාර්ථනා කරනවා, ආයු රක්කන්තු ආවඩා කියලා. ඉතින් රෝග ගැන කතා කරද්දී ඒඩ්ස් රෝගය පිළිබඳව සමහරු කතා කරන්නටත් බියයි, ඒඩ්ස් රෝගියෙක් ළඟින් යන්නටත් බියයි. ඒඩ්ස් එහෙම බෝ වෙන රෝගයක් නොවේ. නමුත් ඉතින් අර සතියාග අරුණ තෙවන පිටුව පෙරලා බැලුවාම අපිට වෙනමම කතාවක් කියන්නට ඔබට සිදි වෙනවා. අපිට ඒඩ්ස් නැහැ කියලා තමයි එහි සිරස්තලයේ දක්වා තිබෙන්නේ. ඉතින් අසරණයන් 6 දෙනෙකු කොන් කරපු මිත්‍යාවෙන් ගැලුණු ගමක් පිළිබඳව තමයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් යම්කිසි චර්ම රෝගයකින් පීඩා විඳින මේ පවුලේ මේ දැරියන්ට හිංසා පීඩා කරන්නට, එහෙම නැත්නම් පාසලට යන්නට දෙන්නේ නැතුව බාධා කරන්නට, කඩපිලට යන්නට දෙන්නේ නැතුව බාධා කරන්නට තරම් මිත්‍යාවෙන් වෙළුණු පිරිසක් පිළිබඳව අපේ රටේ එක්තරා ප්‍රදේශයකින් වාර්තා වෙනවා. ඉතින් මේ ලිපිය කියවා බලන්නට අපි ආරාධනා කරනවා. ලක්ෂිත සන්දීප ආරියදාස මෙහි ලියුම්කරු බවට පත් වෙන්නේ. අපිට ඒඩ්ස් නැහැ කියලා එහි දක්වා තිබෙන්නේ. අපි කොයි තරම් පසුගාමී ගෝත්‍රික හැඟීම් තිබෙන රටක් බවට පත් වෙමින් පවතිනවාද කියලා අපිට ඒඩ්ස් නැහැ කියන මේ ලිපියෙන් ඔබට පැහැදිලි වේවි. ඒතින් ජනතාවනේ සමහර විට රටේ දේශපාලනයට සම්බන්ධ ලොකු ලොකු තනතුරු දරන, ඒවා අපේක්ෂා කරන අයත් මිත්‍යාවී ගැලී විලි ඉන්නට පුළුවන්. ඉතින් පන්සලට යන්නේක, පල්ලියට කෝවිලට යන්නේක, බාරහාර වෙන එක, එහෙම නැත්නම් බෝධි පූජා තියෙන එක හරිම සුන්දර අහිංසක ප්‍රයත්නයක්, අධ්‍යක්ීමක්, බාරයක් ගැට ගහන එක කිසිම වරද්දක් අපි දකින්නේ නැහැ. නමුත් අහිංසක සත්තු බිලි පූජා දෙනවා නම් කවුරු හරි තමන්ගේ දේශපාලන ව්‍යාපෘති සඳහා එය ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙලා දෙකී
යුතුයි. ඉතින් පසුගිය දිනවලදී ඇතින්නම් රාශියක් මිය යාම පිළිබඳව කටකතා ස්වරූපයෙන් පැතිර ගියා. අපි දන්නේ නැහැ මේවා ඇත්තටම මිය ගියාද, එහෙම නැත්නම් මරා දැමුවාද, බිලි පූජාවක් සඳහා භාවිතා කළාද, ස්වාභාවික හේතුවක් නිසා මිය ගියාද කියනට අපි හරියටම දන්නේ නැහැ. නමුත් කුමාරි හේරත් විසින් අද අරුණ පුවත්පතේ සපයන ලිපියකින් වාර්තා වෙනවා. රජ වෙන්න ඇතින්නම් හතක් මරණ හස්ති මේඝ යාගයක් පිළිබඳව. ඒ අනුව මහා ඇලෙක්සැන්ඩර් රජතුමාගේ කාලයේ සිටම මේ මිත්‍යා මතය වැපිරලා තිබුණා. රජ වෙන්නට නම් ගැබ්බර ඇතින්නියන් හත් දෙනෙකු මරා දමා බිලි පූජාවක් තබන්නට ඕනේ කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් ලංකාවේ කවුරු හරි දේශපාලඥයෙක්ටත් ඒ වගේ අපි කියන්නේ ගුලියක් දීලා තිබ්බද, ලණුවක් දීලා තිබ්බද දන්නේ නැහැ. ඉතින් ඉන්දියාවේ විවිධ කට්ටඩීන් මන්තරකාරයන් මේ වන විට ලංකාවේ වැහි වහිමින් පවතිනවා. ඉතින් ඒ වගේ ඉන්දියාවේ ගල් බමුණෙක් දීපු ලණුවක් නිසා ලංකාවේ ඇතින්නියන් මිය ගියාද කියන්නට අපි කොහොමටත් දන්නේ නැහැ. කොහොමුණත් රජ වෙන්න ඇතින්නම් හතක් මරණ හස්ති මේඝ යාගයක් නම් ලෝකයේ මිත්‍යා මත අතර තිබෙනවයි කියා කියන්නට වෙනවා. ලැජ්ජයි කියලා තමයි අන්තිමටම ලියා තබන්නට වෙන්නේ. ඉතින් ඔය අතර ඔය විදිහට දේශපාලනකයන් ඔය වගේ මිත්‍යා දේවල් කරනවා නම් ඒ අය ඒ මිත්‍යාව පස්සෙන්ම යන්නට ඕනේ. නමුත් ඔවුන් වේදිකාවට නැගලා විද්‍යාව පිළිබඳව කතා කරනවා. ඉතින් අද ලංකාදීපයේ ඇතුළු පිටුවක වාර්තා වෙන්නේ දේශපාලන රැලිවල කෘතිම බුද්ධිය ගැන බොරු කියනවයි කියලා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරනවයි කියලා. ඉතින් මේ දවස්වල ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන එහෙම නැත්නම් කෘතිම බුද්ධිය ගැන බොහෝ දෙනා කතා කරනවා. නමුත් දේශපාලඥයන් බොරු තමයි කියන්නේ කියලා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරනවා. ඉතින් මේ දිනවල පවත්වන දේශපාලන රැලිවලදී ජනාධිපති අපේක්ෂකයන් රටේ ගැටළු විසඳීමට කෘතිම බුද්ධිය මිනිසාමින් සිතන පරිගණක වැඩසටහන් තාක්ෂණය ගැන කතා කරනවා. හැබැයි ඉතින් මේවා ව්‍යාජ දේවල්, අන්තර්ජාලයෙන් ඔවුන් හොයාගෙන ඔවුන්ගේ දේවල් වගේ ලොකු ලොකු දේවල් කියනවා. එහෙම කියන්නට එපා. අන්තර්ජාලය පිළිබඳව දැනුමක් තිබෙන අය මේ IT ගැන, තොරතුරු තාක්ෂණය ගැන, කෘතිම බුද්ධිය ගැන, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන මේ දැනුම තිබෙන අය දන්නවා මේ බොරු කියන්නේ කියලා. ඉතින් මේ වගේ දේවල් කරන්නට එපයි කියලා තොරතුරු තාක්ෂණ සංගමය බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා කියලා තමයි මෞබිම් පුවත්පත අද වාර්තා කර සිටින්නේ. අපි එතනින් යමු පාටලි චම්පික රණවක අමාත්‍යවරයා කරන මේ ප්‍රකාශයට. මේ ජනාධිපති වරණයෙන් ජය ගැනීම කෙලින්ම පළාත් සභා මැතිවරණයේ ජය ගැනීමටත්, පාර්ලිමේන්තු මැතිවරණයේ ජය ගැනීමටත් බලපානවා. ඒ කියන්නේ ලබන ජූනි මාසේ ඉඳන් ආයි අවුරුදු 5කට කිසිම මැතිවරණයක් නැහැ. ස්ථාවර රාජ්‍ය පාලනයක් මේ පළාත් සභා මැතිවරණයේ, ඒ වගේම මහා මැතිවරණුත් ලැබෙන ස්ථාවර පාර්ලිමේන්තුවෙන් ලැබෙනවා මිට්ටෝ. ඒ වගේම මේ කටකතාවක් වතුරවනවා ජනාධිපතිට කිසිම බලයක් නැහැ. අර 74 කලින් හිටපු විලියම් ගොපොල්ලෝ මහත්තයාගේ වගේ නාමික ජනාධිපති ධූරයක් තියෙන්නේ කියලා. ඒක ඇත්තක් නෙවෙයි. අපි 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට දීපු අත්නෝමතික බලය අවසන් කළා. නමුත් තාමත් මේ ජනාධිපති තමයි රටේ රාජ්‍ය නායකයා, සේනාධි නායකයා, විධායකයේ නායකයා, කැබිනට් මණ්ඩලයේ නායකයා. එනිසා නියම ආණ්ඩුවේ නායකයා තාමත් ජනාධිපතිවරයයි. එනිසා ඒ ජනාධිපති ධූරයෙන් මන්ත්‍රීවරු පත් කර ගැනීමත්, ඒ වගේම පළාත් සභාව වෙනස් කිරීමත් අපට හැකි වෙනවා මිත්‍රවරුනි. මොකද අපිට 2015 දී ඒ தත්ත්වෙ තිබුණේ නැහැ. ප්‍රාදේශීය සභාව, නගර සභාව අපිට තිබුණේ නැහැ. පළාත් සභාව අපිට තිබුණේ නැහැ. එනිසා අපි විශාල ප්‍රශ්නයකට සංවර්ධනයේ ඉදිරියට ගෙන යාමේදී මුහුණ දුන්නා. ඒ ප්‍රශ්නය මේ ජනාධිපති වරණයෙන් විසඳනවා මිත්‍රවරුනි. කොමුණත් ඔය ඇමතිවරයා කතා කරා මේ ප්‍රාදේශීය සභා සම්බන්ධයෙන්. ප්‍රාදේශීය සභාව ගැන කතා කරද්දී අපිට මේ දවස්වල LPTA ගැනම තමයි කතා කරන්නට වෙන්නේ. සිලිමිනාද කියනවා LPTA ප්‍රතිඵල ජනාධිපතිවරණයට සම කරන්න බැහැයි කියලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කරන ප්‍රකාශය. LPTA ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලයෙන් කිසිදු ලෙසකින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා. ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජාතික තලයේ මැතිවරණයක් හා සමාන කිරීමට උත්සාහ ගන්නා නමුත් ගම් ප්‍රදේශයකට සීමා වූ පුංචි ඡන්දයකින් රටේ ජාතික මැතිවරණයක ප්‍රතිඵල සංසන්දනය කළ නොහැකි බවයි ඒ මහතා කියා සිටින්නේ. නමුත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නම් සඳහන් කරන්නේ ජනාධිපතිවරණයෙන් අපි දිනන හැටි LPTA ජනතාව රටටම පෙන්වයි කියලයි. එය සත්‍යාගාරුණ වාර්තා කරනවා. LPTA ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵලය සමස්ත රටටම දුන් ආදර්ශයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. LPTA ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබුණු විශිෂ්ට ජයග්‍රහණ පිළිබඳ සත්‍යාගාරුණට විශේෂ ප්‍රකාශයක් කරමින් තමයි මහින්ද රාජපක්ෂ මහතා ඒ ප්‍රකාශය කළේ. ඒ මහින්ද රාජපක්ෂ මහතා මේ මහින්ද අමරවීර මහතා. දැන් මේ ගහගන්න, මරාගන්න කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ, පාතාලය පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශ සභාවට එන මේ මැතිවරණ ක්‍රමය නවත්තන්න ඕන. සල්ලි මතේ ආසනයට වගේ කියන මන්ත්‍රීවරයෙක් පත් වෙන්න ඕන. මේ මැතිවරණ ක්‍රමයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත්
ඒ වගේම ඒ අපි හදන සම්දානේ උල්කාර පක්ෂයේ බවට පත් වෙන පොදුජන පෙරමුණක් කැමැත්ත දැක්වුවා. ඒ වගේම දෙවන යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අවම කිරීම. අපි උපරිමයේ 30ක් කියලා කිව්වා ජාතික ආණ්ඩුව 30 මොන ආණ්ඩුවේ හැදුවත් උපරිමයේ 30යි. ඒකට මේ පාර්ශ්වයෙන් සම්පූර්ණ එකඟතාවය ලැබුණා. ඊළඟට එක රටක් තුල එක නීති පද්ධතියක් ක්‍රියාත්මක කරනවා. මේ රටේ විවිධ ප්‍රදේශවල විවිධ නීති. අවුරුදු 12 ක සාද බඳින්න පුළුවන්. අවුරුදු 8 ක සාද බඳින්න පුළුවන්. වැඩිමීටපත් වෙලා නම් අපි මේ නීති වෙනස් කරන වැඩපිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාස ගානකට ඉස්සෙල්ලා ආරම්භ කළා තිබුණා. ඒ වැඩපිළිවෙල අවසන් කරන්න අපි එකඟතාවය ගා. ඒ වගේම ජාතික ප්‍රතිපත්ති සකස් කරා. අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් නැති රටක කොහොමද රටක් සම්වර්ධනය වෙන්නේ? මේ වෙනකන් ආණ්ඩු ගණනාවක් තිබුණා අපිට හරි ජාතික ප්‍රතිපත්තියක් කිසිම අමාත්‍යාංශයකට තිබුණේ නැහැ. ඒ නිසා තමයි අවුරුදු 71ක් මේ රට ආපස්සට ගියා මිසක් ඉස්සරහට ගෙනියන්න බැරි වුණේ. මේ වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නේ ජාතික ප්‍රතිපත්තිවලට එකඟව. ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනයට හඳුන්වාදීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් රජයක් නෙවෙයි ඇමතිවරු මාරු වෙද්දී නිලධාරීන් මාරු වෙද්දී පවා රටේ ආර්ථික ප්‍රතිපත්තිය අධ්‍යාපන ප්‍රතිපත්තිය මාරු වුණු රටක් විදිහට තමයි රටේ අධ්‍යාපනය පිළිබඳව කතා බහ කරන්නට වෙන්නේ. ඉතින් එහෙම නැතුව අධ්‍යාපනයට වැඩි මුදලක් 6% කියලා අපි කියන්නේ ඇය ප්‍රායෝගික නොවන නිසා ඒක නිකන් ඡන්ද සටන් පාඩයක් විදිහට ඉදිරිපත් කරන්නට පමණක් ප්‍රමාණවත්. නමුත් ඉතාමත් වැඩි මුදලක් අධ්‍යාපනයට යොමු කරන්නට ඕනේ. සිංගප්පූරුව වගේ රටවල් ආර්ථික වශයෙන් සංවර්ධනය වුණේ අධ්‍යාපනයෙන් සන්නද්ධ වුණු පිරිසක් පරපුරක් පුරවැසියන් පිරිසක් බිහි කරපු නිසාවෙ. හැබැයි ඉතින් දරුවෝ දේශපාලනයට ආඳා ගන්නට එපා අධ්‍යාපනය දියුණු කරන්නට කියලා. ඉතින් මේ පිළිබඳව අද අනුතුරු ඇඟවීමක් දක්වනවා සෙලුමින පුවත්පත. දරුවන් දේශපාලන වැඩට ගත්තොත් වැඩ වර්ධී කියලා එහි දක්වා තිබෙන්නේ. ජනාධිපතිවරණයේ දේශපාලන කටයුතු වලට දරුවන් යොදා ගැනීම මගින් කායික හෝ මානසික හිංසනයට ලක්වන බවත් ඒ ළමා අපයෝජනයක්සේ සලකා කටයුතු කිරීමට සිදුවන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් අනුමා සිරිවර්ධන මහත්මිය උපුටා දක්වමින් අද සෙලුමින පුවත්පත වාර්තා කරනවා. අපි එතනින් යමු. බහුතර සිංහල ජනතාව වැඩි කැමැත්තක් දක්වන පක්ෂයට සහයෝගය දෙන එක අනිකුත් ජාතීන්ගේ යුතුකමක් බව ෆයිසර් මුස්තාෆා මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයට. අද බලනකොට දේශපාලනයේදී සිංහල ජනතාව කොහෙද ඉන්නේ කියලා අපි බලන්න ඕනේ. මගේ විශ්වාසයේ සිංහල ජනතාව බහුතර ඉන්න සහයෝගය දෙන ආණ්ඩුවකට සුළු ජාතිකයන් සහයෝගය දුන්නා නම් ඒ ආණ්ඩුව ඉතාමත් ශක්තිමත්. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ඊයේ ගත්තේ 122යි. එල්පිටි කියන්නේ බහුතර සිංහල බෞද්ධ ආසනයක. ඒ වගේම පොහොට්ටුව 157ක් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 112ක් ගත්තා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව එකතු කරනකොට එල්පිටි 170ක ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ නිසා අපි දකිනවා රට යන දිශාවේදී අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය ඇතිව අනිවාර්යයෙන්ම දිනනවා. ඒ නිසා අපි සුළු ජාතිකයන් හැටියට එතුමාට සහයෝගය දුන්නා නම් තමයි ඒ ජයග්‍රහණයේ පංගුකරුවන් වෙලා අපට මේ රටේ සහජීවනය ස්ථාපිත කරන්න වෙනවා. හැබැයි අපට නිකන් ඉඳලා කරන්න බෑ. හේතුව අපි දකිනවා මේ ප්‍රදේශවල ඉන්නවා ජාතිය නියෝජනය කරන නොඑක් පක්ෂ. ඒ පක්ෂ හුඟක් ඉන්නේ එක්සත් ජාතික පෙරමුණේ. ඒ පක්ෂ හැම වෙලම කියන්නේ අපේ ජාතියට අසාධාරණකම් වෙනවා. ඒ නිසා අපි තමයි අපේ ජාතිය ආරක්ෂා කරන්නේ. ඒ නිසා අපිත් එක්ක ඉන්න කියලා. හැබැයි පාස්කු විරිතයෙන් පස්සේ දැක්කා ඒ උදවිය සමහරට ඒගොල්ලන්වත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඒ වගේම ජාතික ආරක්ෂා තහවුරු කරන්න නම් අනිවාර්යයෙන්ම යුද්ධ දිනපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව අනිවාර්යයෙන්ම අපි ජනාධිපති කළ යුතුයි. ජාතික ආරක්ෂාවක් නැතුව සහජීවනයක් නැහැ. ජාතික ආරක්ෂාවක් නැතුව සහජීවනයක් නැහැයි කියලා මුස්ලිම් ජාතික දේශපාලඥයෙක්ම කියනවා. ඉතින් විශේෂයෙන්ම මහ ජාතිය සමග ගැටුම් ඇති කරගෙන අරුබුද ඇති කරගෙන කැත්තට පොල්ල වගේ ඉඳලා කිසිම රටක සංවර්ධනයක් හෝ සමගියක් ආරක්ෂාවක් නිර්මාණය වුණයි කියලා උදාහරණ පෙන්වන්නට කාටවත් හැකියාවක් ඇත්තේ නැහැ. NGO වරුන්ට හැරෙන්නට. ඉතින් අද ලංකාදීපයේ වාර්තා කරනවා මේ සුළු ජාතික කියලා අපි නම් කියන සහෝදර ජාතීන්ගේ පක්ෂ. ඉතින් මේ සහෝදර ජාතීන්ගේ පක්ෂ දක්වන්නා වූ ස්ථාවරයන් පිළිබඳව ඉතින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් පතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණායි කියලා ජනාධිපතිවරණ අපේක්ෂක සිවාජි ලිංගම් මහතා කරන ප්‍රකාශය ලංකාදීපයේ පළ කරන්නේ. ජාතික ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් අවශ්‍ය බවත් ඒ ඉටු කිරීම සඳහා තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවත් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී MK සිවාජි ලිංගම් මහතා බොහෝ දෙනා
කියන ප්‍රභාකරන්ගේ මස්සිනා කියලා ඔහු ඉදිරිපත් වුණා කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් ඒකම වාර්තා කරනවා කිසිම දේශපාලන පක්ෂයක් ගැන අපට විශ්වාසයක් නැහැ කියලා ගජේන්ද්‍ර කුමාර පොමුණම්බල මහතා කරන ප්‍රකාශය. ඉතින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකයන් පිළිබඳව කිසිදු විශ්වාසයක් දෙමළ ජනතාව තුළ නැති බවයි ගජේන්ද්‍ර කුමාර පොමුණම්බල මහතා අවධාරණය කර සිටින්නේ. ඉතින් මේ අතර කලින් නම් රජුන් තනන්නන් බවට පත් වෙලා ඉඳලා දැන් නම් එහෙම විශේෂ බලයක් පෙන්නුම් නොකරන තොණ්ඩමාන් මහතාගේ පක්ෂය කොහොමද මේ තත්වේදී අසහයෝගය දක්වන්නේ කියලා විමසා බලද්දී ලංකාදීපයේම කියනවා ලංකා කම්කරු කොංග්‍රසයේ සහය තීරණය කිරීම අද කියලා. ඉතින් ලංකා කම්කරු කොංග්‍රසයේ සහය මෙවර දෙන්නේ කුමන අපේක්ෂකයාට දැනන පිළිබඳව අද තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡාව පැවැත්වුණා. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමු කර තීරණයකට එළඹීමට නියමිත බවත් වාර්තා වෙනවා. ඉතින් කොහොම වුණත් අපේක්ෂකයන් දෙදෙනෙක් සිවාජි ලිංගම් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කියන මහත්වරුන්ගේ තීරණයන් පිළිබඳව අපි දැනුම් දුන්නා. ඊට අමතරව මහේෂ් සේනානායක මහතාගේ ප්‍රවේශය පිළිබඳව අද දෛශ්‍ය පුවත්පත වාර්තා කරනවා. එක රටක් එක දයක් තේමාවෙන් මහේෂ් එයි කියලා එහි දක්වා තිබෙන්නේ. එක රටක් එක දයක් තේමාවෙන් ස්වකීය ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීමෙන් සියම ඇතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර ඉදිරි සතියේදී ආරම්භ කරන බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක හීටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා දේශීය පුවත්පතට සඳහන් කරනවා. අපි එතනින් යමු මහින්ද රාජපක්ෂ මහතා කරන මේ ප්‍රකාශයට. බලයට ඇවිල්ලා බැංකු මංකොල්ල කෑවා විතරක් නෙවෙයි, මුලින්ම උඩුවේ ධම්මාලෝක හාමුදුරුව අත්තඩංගුඩ ගත්තේ, අරගෙන හිරබාරයට දාලා එතනින් පස්සේ හාමුදුරුවරු 52කට කිට්ටු ගානක් හිර කූඩුවල ළඟින්ට සිද්ධ වුණේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියින්ද. අලි ඇතුන් පෙරහැරක යන්නේක අපරාධයක් වශයෙන් දැකපු ආණ්ඩුවක් මේ ආණ්ඩුව. ඒකට සටන් කළා තමයි අඩුගානේ මාලිගාවේ පෙරහැර වුණත් කරන්න සිද්ධ වුණේ. ඇල්පිටිය තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මෙහෙයපු පළවෙනි මැතිවරණය තමයි. මේ මැතිවරණය අපිට පුළුවන් වුණා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න. ජනතාව ගෝල් ෆේස් පිටින්නේ දිහා බලලා හිනා වුණේ හිටියා. හිනා වෙලා ඇවිල්ලා ඡන්දේ පාවිච්චි කරා. සමහරු ගිහිල්ලා ඇවිල්ලා ඡන්දේ පාවිච්චි කරා. මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමාත් අපිත් අද එකහු වෙලා එක ගමනක් ඒ පක්ෂ දෙක යනවා. මෙතර විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශයක් අද දේශීය උපුටා දක්වනවා. ඡන්දේදී පොහොට්ටුවෙන් ඉටු කළ හැකි පොරොන්දු පමණයි මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා සැකසෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සම්පාදනයේදී ඉටු කළ නොහැකි ආර්ථික පොරොන්දු ලබා දීමෙන් වලකින් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දීලා තියෙනවා කියලා එම පුවත්පත කියනවා. මීට අමතරව ඉතාමත් අපූරු සිරස්තලයක් අපි දකිනවා අරුණ පුවත්පති ජනපති අතේ ඇති දූෂණ අක්‍රමිකතා වාර්තාවේ අකිල රාජිත සජිත් කිරියල්ලගේ නම් කියලා. යහපාලන ආණ්ඩුවේ දූෂණ හා අක්‍රමිකතා සෙවූ ජනාධිපති කොමිසම මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දුන් පළමු වාර්තාවේ අකිල විරාජ් කාර්යවසම් රාජිත සේනාරත්න සජිත් ප්‍රේමදාස සහ ලක්ෂ්මණ කිරියල්ල යන ඇමතිවරුන්ගේ අමාත්‍යංශවල සිදු වූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙලයි තියෙනවා කියලා එහි දක්වා තිබෙනවා. ඉතින් ඒකම අද අරුණ පුවත්පත කියනවා කිලෝ 600ත් 700ත් රළු මුහුදස්සේ කුණු ගොඩ බායි කියලා සිරස්තලයක්. මුහුදේ රළු ස්වභාවයේ හේතුවෙන් දීවරයන් මුහුදු නොයන බැවින් ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම් කරුවන් ගත වූ සති තුන ඇතුළත මුහුදු මාර්ගය ඔස්සේ හිරොයින් කිලෝ 600ක් රටට ගොඩ බස්වා ඇතැයි බුද්ධ්‍යංශවලට තොරතුරු ලැබී තිබෙනවා. ඉතින් රළු මුහුදස්සේ කුඩු ගොඩ බායි කියලා තමයි ඒ සිරස්තලයෙන් අනාවරණය කර සිටින්නේ. ඒ සිරස්තලයත් එක්ක අපි විරාමයකට යන්නට සූදානම්. කාටුන් බලන්නට පිනහත් ගේ පවුලේ හැම දෙනාටම අභියෝග ජය ගන්න ගතට සිතට බලය ජවය ශක්තිය අවශ්‍යයි. පෝෂණීය කිරිසාරෙන් මෝල්ඩ් කුලීන් සහ B විටමින් ඇතුළු අත්‍යවශ්‍ය පෝෂක සමග ගතට සිතට බලය ජවය ශක්තිය දෙන එස්ටමෝල් සෑම ශ්‍රී ලාංකීය පවුලකම ජයග්‍රහණයේ ශක්තිය. Nestle good food good life.
ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රේදි සෝදන ධීරය Finding your mojo, a journey of self-discovery. Regain your passion and discover your spark at the most inspiring business summit in Sri Lanka. The 14th National Conference of Chartered Accountants from 14th to 16th October at the Water's Edge and Hotel Galadari. අදත් ඔම්ලට් නේ. ඉතින් ඔයා අසයිනේ. ඒ ඉස්සර කාලම ඇති වෙලා විදිහ එක වුණාම ගුණ දෙයක් උනත් එපා වෙනවා. නෝ ඕල් කඩ පවුඩර් මික්ස් එක කරි ස්ටයිල් එකට ඔම්ලට් හදමු. ගුණවත් දේවල් රසවත් කරන නෝ උම්බල කඩ පවුඩර් මික්ස්. මේ උම්බල කඩ රස රුපියල් 25යි. මොකද මගේ ඔෆිස් එක මම ડોක්ටර් මාක පෙරේරා සාගර ජීව විද්‍යාඥවරියා මේ මගේ ලොකුම සතුට ඒත් මගේ කෙස් කලමට ඒක සතුටක් නෙවෙයි මූදු හුලඟයි සැර අවුවයි නිසා ඒකයි මම සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පු පාවිච්චි කරන්නේ එහි ඇති බිත්තර ප්‍රෝටීන් මගේ හිස කෙස් මුල සිටම පෝෂණය කරනවා ගෙදර හදන බිරියානි රෙස්ටුරන්ට් එකේ වගේම රසයි. ටවුන් එකේ තියෙන අලුත්ම රෙස්ටුරන්ට් එක මම්ස් කිචන්. කීල්ස් අපේ මේ විශේෂ වට්ටම් ඔබ වෙනුවෙන්මයි. Nexus සමාජිකයන්ට 125ක වට්ටමක් සමග Dilma Premium Pecola Gram 400ක් දැන් රුපියල් 450යි. 130ක වට්ටමක් සමග Fortune Pearl තෙල් ලීටර එකක් දැන් රුපියල් 346යි. කීල්ස් ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රේදි සෝදන ධීරය ඔබේ සම බිලිඳු සමට වඩා 30%කින් ඝනකම වැඩි. ඒ නිසාම සමේ තෙතමනය ගැඹුරෙන් රඳවා ගත යුතුයි. Vaseline Deep Presto ඔබේ සමට අවශ්‍ය තෙතමනය දස ගුණයකින් ලබා දෙමින් ඔබේ සම පෝෂණය කරයි. Vaseline ඔබව සුරකින සම සුරකි. දෙරණ අරුණ Sri Lanka's breakfast show. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් තමයි අද අරුණේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුන්හෙට නිමිත්ත වෙලා තියෙන්නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය දවසක කිව්වා දේශපාලකයෝ විශ්‍රාම යන්නේ නැහැ කියලා. හුරේරා කියනවා නැතුව සර් මතක වස්ත්‍රෙත් අපේ බිලට දැම්මට පස්සේ තමයි ට්‍රිප් එක ඉවර වෙන්නේ කියලා. ඒ එක්කම අසංකිඳුනිල්ගේ සොරිසර් කාටුනයත් අපූරුවට යාවෙනවා. ඒ අනුව රටට බොරු කරන ඒරොප්පේ පොලිටික්කෙක් කැබ් එකක ගැට ගහලා පාරය දන් ගිහිල්ලලු ඔන්න අද මේ දෙන්න කතා වෙනවා. ඕක මෙහි කරන්න නම් ඉතින් කැබ් 225ක්ම ඕන වෙනවනි කියලයි අද සොරිසර් කියන්නේ. මේ පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනය අන්න මෙවර ඉන්ධන මිලේ වෙනසක් වුණේ නැහැ. මංගල මහත්තයාගේ මිල සූත්‍රය මේ පාරේ ක්‍රියාත්මක වුණේ නැහැ. ඔව් චන්දිත් ළඟෙන හින්දා මිල සූත්‍රයට අපට වෙනද වගේ අරයාදු කරන්න හිත දෙන්නේ නැතුව ඇති කියලයි ජනතාව විශේෂයෙන්ම ලංකෝනිස් කියා සිටින්නේ. අද පියල් ගණිත් කාටුනියත් බලමු. ලංකාදීපේ ජනපති දුර අපේක්ෂකයන් වැඩවීමෙන් මෙවර ජනාධිපතිවරණයට කෝටි 200ක අමතර මුදලක්. ඉතින් කොහොම වුණත් අන්තිමේදී ඒකත් අපිටම නේද කරගහන්න උනේ කියලා ජනතාව කියනවා. ණය බදු බඩු මිල ඊට පස්සේ ඉතින් දැන් ඔන්න කෝටි 200ක් උස්සගෙන එනවා. කවුද ඡන්ද පෙට්ටිය ඒක අපේ තියන්නට. ඉතින් ඡන්ද පෙට්ටිය ගැන කතා කරද්දී අද ඡන්ද පෙට්ටියට ඡන්ද පත්‍රිකාව ඇතුල් කරන්නට වෙන්නේ කොහොමද කියලා අපිට කියනවා මෞබිම පුවත්පතේ ජනක රත්නායකගේ කාටුනෙන්. ඒ අනුව අලවංගුවක් දාලා තමයි මැතිවරණ කොමසීමේ සභාපතිතුමාට
මේ අඩි දෙකක් දිග ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටියට රිංගවා ගන්නට වෙන අඩුම ගානේ හයට නවන්නට ඕනේ කියලත් කතාවක් තියෙනවා. ඒකම හසන්ත විජේනායකගේ කාටුනෙන් බලමු. ඉතින් පියපුතු දෙපළ, ප්‍රේමදාස පියපුතු දෙපළ දිගින් දිගටම විවේචනයට ලක් කරපු, ආයුධ දුන්නා, සිමෙන්ති දුන්නා, කොටින්ට අරව දුන්නා, මේවා දුන්නා කියපු අපේ ෆීල් මාෂල් තුමා ඔන්න දැන් නිහඬ වෙලා තියෙනවා. ඒ වෙන කිසිවක් නිසාවත් නෙවෙයි, කැරට් අලයක් දාලා තියෙන නිසා කටට. ඉතින් එතුමා අත වනලා කැරට් අලිය අරන් කටට දාගත්තයි කියලා, ඒ කියන්නේ ආරක්ෂකංශී ඉහළම නිලයක් ලබා දෙනවයි කියලා එදා සජිත් මහත්තයා කරපු කතාවෙන් පස්සේ හසන්ත විජේනායකගේ කාටුනයයි එහෙම කියන්නේ. උදේ විමලසිරිගේ දිවින කාටුනයත් බලමු. ඉතින් ඔන්න විපක්ෂ නායක ජනාධිපති පෙම්මියොල සිප වැළඳ ගනිමින් මල් හුවමාරු කරන්නට සූදානමින් සිටිනවා ආදරයෙන් යුතුව. නමුත් සැබෑ ප්‍රේමය ඔහුට නෙවෙයි, ඔහුට කියලයි කියන්නේ. කවුද ඔහු මේ දක්වලා තියෙන අය අඳුනා ගන්නට අපහසු නැතුව ඇති මල් හුවමාරුව සහ ප්‍රේමය පිළිබඳව කතාව. අසංගිඳුනිල්ගේ හිදස කාටුනේ ඔන්න අද ගෝඨාභය රාජපක්ෂ මහතා පිටුපසින් දුමින්ද දිසානායක මහතා පෙරලිකාර චරිතය කොඩයක් අල්ලගෙන යන ගමන් හිටපු ජනාධිපති නියට පොඩි ඔච්චමක් ඔලොක්කුවක් කරගෙන යනවායි කියලා හිදස කාටුනේ කියන තින. මේ කාටුනේත් සමගින් අදට අපි දෙරණ අරුණ නිමා කරන්නට සූදානම්. මෙතැන් සිට ලෝකයේ සහ ලෝකය ඔබට ආයිපා. දෙරණ